අපි යැපුණු රටක් නෙවෙයි. පිටරට සහල් වලින් අපි යැපුණු රටක් නොවේ වගේම පිටරට සහල් අපේ ශ්‍රී ලාංකික ජනතාවට පාරිභෝජනයට හුරුපුරුදු දෙයක් නොවේයි. එහි ගුණාත්මකභාවය රසය ඒ තුළ තිබෙන පෝෂණය ප්‍රධාන වශයෙන්ම විදේශීය සහල් වලට වඩා ඉතාමත් ඉහළයි. ඉතින් ඒ තත්ත්වයන් තුළ මේ ගොවි ජනතාව පත්වෙලා තිබෙන අසීරු අමාරු තත්ත්වය මුළු රටේම ජනතාවගේ කුසගින්න ඇතිකරන තත්ත්වයක් වෙනවා. මුළු රටේම ජනතාවගේ කුසගින්න වැඩි වෙන තත්ත්වයක් ඇති වෙනවා. අද රහසක් නෙවෙයි, හැම කෙනෙක්ම කියන කතාවක්, දන්න කතාවක්. පාසල්වල දරුවෝ උදේට කලන්තේ හැදිලා වැටෙනවා. ඒ නිසා සමහර පාසල්වල බත්තු යන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් ඒ උයන්න පටන් අරන් තිබෙන පාසල්වලත් ඒ කටයුත්ත දිගටම කරන්න පුළුවන්කමක් නැහැ. ඒ මොකද දිගටම ඒ සඳහා අඛණ්ඩව යම්කිසි ආධාරයක් දෙන වැඩපිළිවෙලක් නැහැ. ඒක රජයෙන් කෙරෙන්නේත් නැහැ. ඉතින් මේ තත්ත්වයන් උඩ අපි ඊටාම කෘෂිකර්මාන්තයත් ආහාර හිගයත් ජනතාවගේ කුසගින්නත් ජනතාවගේ පෝෂණයත් විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ පෝෂණය සහ අනාගත මූලික වශයෙන් මොවුන්ගේ කුඩා දරුවන්ගේ වැඩෙන මානසික තත්ත්වය වඩා දුර්වල තත්ත්වයකට ඇති වෙනවා. ඒ නිසා රජයේ වහාම පිළියමක් යෙදිය යුතුයි. මේ තත්ත්වයෙන් ගොවි ජනතාව ගොඩ ගන්නත්, කුසගින්නේ සිටින ජනතාව ගොඩ ගන්නත්, ඒ වගේම ආර්ථික වශයෙන් ගොඩ ගන්නත් මේ කියන කරුණු. මේ තත්ත්වය සැලකිල්ලට ගත් විට අපිට ප්‍රධාන වශයෙන්ම කියන්නට පුළුවන්, මේ විදිහට මේ රට දිගටම ගියොත් තව අවුරුද්දක් දෙකක් යනකොට මුළු රටේම දේශීය ආහාර නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩාවැටෙන තත්ත්වයක් තිබෙනවා. මේක පටන් ගත්තේ කවුරුත් දන්නවා, කාබනික පෝර වගා කිරීම අනිවාර්ය කිරීම, රසායනික පෝර පිටරටින් ගේන එක නැමැත්වීම. ඒ දවස්වල අපි බොහොම තදින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට හිටපු ජනාධිපති ගෝඨාභය මහත්මයාට මෙහි තිබෙන ඇති වෙන බරපතල විපාක අපි පෙන්වා දුන්නා. නමුත් එතුමාට උපදෙස් දුන්න මිනිස්සු පුජ්‍යලයින්, කවුරු හරි ආර්ථික උපදේශකයින් ඒ